ඒ මේ ආද මේ ඩින්නර් එකක් තියෙනවා මේ ඉස්සර තියෙන මල් පොකුරක් ගෙනින්කෝ හරි හරි අද වැඩට යන්නේ නැද්ද තාම නිදිද දැන් 7යි අනානානේ මං මා දෙන්න ටිකක් රැවෙනවා ඇයි අම්මේ වා කියලා මට මොකද නැන්නේ ඔවා වෙට උදේට නම් මට මොකද නිදිවදයි නිදාගන්නද මොකටද දවස මතකත් නැහනේ ඔන්න කිරිබත්තු වෙලා ඇති කාලාපලයන් යන තැනක අද මගේ උපන් දිනේ අනේ මේ ගයන් උදේ උය උය ඉන්නේදී ගෑස් එක ඉවරුණා. අර මල් පොකුර අරගෙන එනකොට ගෑස් එකකුත් අරන් වරින් පුතේ. දැන් නේද බෑ අන්තිම හවසේ නම පුතේ. සාරුත් ගෙදර නෑ. චූටි මිස් විතරයි ඉන්නේ. කවුරුත් නැත් ඒ වන්ද රංජිය රංජිය. අනේ පුතේ. අත්තම්. කොමල් එන්න ගේන්න අය රජි අතෙන් තියලා දියන් කො මං ටිකක් මේ ගමම ගෙනාව නම් ඉවර නෑ අය දෙපාරක් එන්නේ නැතුව හවසට මැඩම් මෙව්වේ නැත්තම් එන්නේ මටයි චාටර් එක මැඩම් බයින්න වැඩ කරන අස මේ වගේ වැඩ කරනවට මාල් බිස්නස් කරනවට නෙමෙයි යා මම සල්ලි මාටි කීරද ගියේ මං කිව්වා හවස ගියේ කාන්ති අර බලන්න කියන්නේ ලිලිස් වලින් ගේන්න කියලා ලිලි ඔව් ටයිගර් ලිලි පට්ට කැල්ලන්නේ හදා ගන්න ඉදුණනේ ලොකු අතු නෑ නෑ ගේමන් නෑ යාව ආව ඔවා ගෙවල් ලස්සේ හැදෙන පොඩි කෑලිනේ ඊසි විදියට නෑ එන්නේ ගන්න ඕනේ පොඩ්ඩක් පිළිවෙලට දවස් දෙක තුනක් කරකීලා පොඩි ඉලක්ක හදාගත්තා නම් කෙල්ල බයින සුදුස් ගන්න මම්මේ ආපුල ඇඳලා බලාගෙන හිටියේ මේ ඔරලෝසු දිහා. මේක සෑහෙන පරණ එකක් නේද? ඕකේ සුද්දගේ කාලේක. නෑ. ෂා. මිස්ටර් චාන්සලර් තොන්ද ඇන්ටික් ෆෑන් කෙනෙක් නේ?
මගේ ළඟ තොරලොසු කීපයක්ම තියෙනවා. හැබැයි මේ જાති එකක් නෑ. ඕකෝයි මගේ වයිෆ් කෝයින් අර ගත්ත එක. එයා තමයි ඇන්ටික් ෆෑන්. එයා නැති වුණාට පස්සේ ඉතින් මට ඔය උච්චර ගාණක් නෑ. අපි අර ගාල් දෙකද? ඔව්. ඒ තියෙන ඇන්ටික්ස් ගොඩක්. අපේ තාත්තර වයින් කිසි වටිනාකමක් නෑ අංක. කාන්ති චූටි මිස් ආවෙ බෝ මේ මොනවද ඔබ බොනවනේ ඉඳලා හිටලා එහෙනම් බෝ හැපි බර්ත්ඩේ කාන්ති ඕන්න හොඳට බලාගන්න මිස්ටර් චන්ද්‍රසුරේ මේක සෑහෙන වටින එකක් මිස්ටර් චන්ද්‍රසිරිගේ අකමැත්තක් නැත්තම් මට චුට්ටක් මෙන්න මේ කටු දෙක ගලවලා බලන්න පුළුවන් ඇයි නැත් අකමැති නම් කමක් නැහැ. හැබැයි මේක ඔරිජිනලි සුද්දාගේ කාලේ එකක්ද එහෙම නැත්නම් මේ රවට්ටන්න හදපු එකක්ද කියලා මට හරියටම එතකොට කියන්න පුළුවන්. ඒ කොහොම? අච්චට කරලා බලන්න. හරි හරි කමක් නැහැ. ඩාමර කී විදිහට බෑ කියන්නේ කොහොමද? බලන්න. Mr. Chandrasekhar's wife, auntie, gonna hold that time at the end of the meeting. Hey, ma, Das, Namasya, Hathalis, Atagya. Mr. Chandrasekhar's wife, auntie, gonna hold that time at the end of the meeting. මම මේකට 25,000 දෙන්නම්. ඒ ගානට නම් කොහෙත්ම බෑ මිස්ටර් අමරකීර්ති. ඌක මම මේ මගේ වයිෆ්ව මතක් වෙන තියාගෙන ඉන්නේ. අෂෝ. නෑ මට තේරෙනවා. මට මේකට ආස හිතුණා. මම 50ක් දෙන්නම්. ආන්ද්‍රියක් වැඩි වෙලා ආදෑගේ බර්ත්ඩේ නූට මතක නෑ මගේ බර්ත්ඩේ එක ඉරිස් පරිසම යන උත්සන්න අම්මේ මොන පෙරල ගන්නෙ තාම දුක්ද නාලත් බං ඉන්නේ මොකද බෑන්ඩ් එක මං දන්නේ උඩටම වැදුනා කොක්ටේල්ද මොකද්ද කිව්වේ කරුවත් වගේ ඔය චන්දසිර මොනවද කරන්නේ? බිස්නස්. බිස්නස් ගැන? මම දන්නේ කොහොමද බා? එතුරුගේ ගෑණි. වැරිලා. දරු දුව. එයා මොනවද කරන්නේ? ඔය කාමරේ ඉඳලා මුළු දවසම ඉන්නේ. ඕන්නේ කනේ ගහගෙන. එයා තමයි මට පාටිය දුන්නේ. අනේ හරි හොඳයි චූටි මිස්. ආ
කාමරේට වෙලා ඉන්නවා කියලා කියන්නේ කොල්ලෙක් කියම නැතුව ඇති නේ. මං දන්නේ කොහමද මං? නෑ ඉතින්. කොල්ලෙක් නම් ඉන්න විදියක් නෑ. ෆෝන් එකෙන් සින්දු තමයි අහනවා ඇත්තේ. මේ කාමරේට වෙලා ඉඳලා කම්මැලි ඇති නේ. මිනි මරාගෙන ලව් කරන්න ගියන් ඒ බඩ දෙන සැපත් ඇති කරගන්න එපා බං.
කුණු ගඳේ ඉන්න අපිට උන්ව සුවඳුනාට උන්ට හැමදාම අන්තිමට දැනෙන්නේ අපේ ගඳ විතරයි. ඔය ඒක මතක තියාගන්න. එච්චරයි. බඩ්ඩ කවුද බඩ්ඩ? ආ? අයි බඩ්ඩක ගහන බලන්. අයි මායි උඹයි ලව් ගැන කතා කරන්නේ නැහැ. හරි? ඒ ගාලේ ලෝකෙති. සෙද්ද මටාර ඔඩ්ලෝසු වුණා. මට වෙන කවුරුවත් ආවේ නැහැ. ඇත්ත කියනවා ගත්තා නම්. නැත්තම් මම මේක පොලිසියට බාර දෙනවා. ඇත්ත කිව්වොත් දිගටම මෙහෙ වැඩ කරන්න පුළුවන්. මම හිතුවේ අහිංසකයි කියලා. අනේ සර් අපි හොරකම් කරේ නෑ සර්. එහෙමද? හරි. මගේ ෆෝන් එක අරගෙන මට බෑ තමුන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරනවා වගේ ප්‍රශ්න කරන්න. ඒක පොලිසිය කරයි. අනිසෙ අපි දියුරලා කියන්නම්. අපි හොරකම් කරේ නෑ. එයාලා හොරකම් කරන්න නැතුව ඇති තාත්තේ. ගිහලා මගේ ෆෝන් එක අරගෙන එන්න. අනිසෙ මුන්ස අපි හොරකම් කරේ නෑ සර්. අනේ පොලිසියට කියන්න එපා සර්. අපේ වත්ත මිනිස්සුන්ව පොලිසියට පේන්න බෑ. අනේ සමයි පොලිසියට ගහ. මම රකුලෙන් ගහගෙන ඉපස. එයා හොරකම් කරේ නෑ. ඒක මම දන්නවා. පොලිසිය කතා කරන එක වාගේ වැඩ. අනිත් එක හොරකම් කරලා දෙන්න කියලා එක එක වෙලා අපේ අම්මට කිව්වා. සල්ලි දෙන්නම් කිව්වා. පැල ලක්ෂය. අපි අම්ම ගත්තේ නෑ. මම ගත්තේ නෑ සර්. උඩ තමයි කොණ්ඩලා දෙන්නේ. රති කවුද කියන්න මේ කියන්න මොකද උඹින්ද පාචලනේ කියන්න සර් ඒ දා රැකේ මට වාත්‍ය මිස්ටර් අමරකීර්ති ඔලි අර මේසුර මගේ පර්ස් එක ඇති අරගෙන උඹට කිව්වේ මේ මිනිස්සු උඹෙන් ඇවිල්ලා හාලා උඹට ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා අපේ මනුස්සකමට එතකොට මේ උඹට කියන්න ඕන කියලා එහෙම ඉන්නේ කර නෙමෙයි මාර මනුස්සකම මට බොරු කියලා එක්කන් ගිහිල්ලා බලු වැඩ කරලා උඹ නම් කමන්නේ නැඹ කුක්ක මොනාද කාන්තියක් කියවා නිකන් ඇසරෙන්න කලින් හරියට අපි සුද්ධ දීලා නැහැ වගේනේ හරි කමන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ හරි මට මගේ කොටස දෙන්න කොටා උඹ කොටා මේ උඹට දැන් වෙච්ච දේ හිව්වනේ බා උඹ කොටා කියන්නේ මේ බොරුවට මුත්තේ දාන්න එපා ඔයා මට මගේ කොටස දෙන්න මේ රංජි අපි කිව්වෙ වෙච්ච දේ මූණ දෙයක් පැහැදිලි කරලා දෙන්න බෑනේ බා ඔව් තාත්තා දන්නේ. ගයාන අනේ සෝරි. අපේ තාත්තා හරි නපුරුයි. වාගේ අම්මා පව්.
මට යගෙන හරි දුකයි. මම මෙහෙම ඇව්ව කියලා මොකද හිතන්න එපා. ඔයාගේ අම්මා එක දැත්තනම් මාමට ගෙනල්ලා දෙන්න. මං තාත්තට කියන්නේ නැහැ. මං ඒක කොහේ හරි තිබිලා හම්බුණා වගේ ෂේප් කරන්නම්. අපේ අම්මා එක ගත්තනේ. මට 100%ක් විශ්වාසයි. එහෙමද? මං යන්නම්. නේ? මගෙන් කොස්සකුත් ඉල්ලගත්තා. අමරකීර්ති නෑ 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 මම හිතුවා නිදි කියලා මම මේ කතා කළේ මිස්ටර් අමරකීර්ති මම මෙහෙ පටන් ගන්න හිතුව වැඩ ඔක්කොම පැත්තකට දාලා ආපහු ගාල්ලට යන්න කියලා අරලිය ඉංග්ලන්ඩ් වල යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙලා ඉතින් මට එයාගේ වියදම් බලන්නත් ඕනේ මම පටන් ගන්න හිටපු බිස්නස් එහෙම කරන්න ටිකක් අමාරුයි මේ වෙලාවේ. ඔව් ඉතින් මිස්ටර් අමරකීර්ති මං කැමති ලක්ෂ 50ක් දෙනවා නම් අර ඔරලෝසුව දෙන්න. මිස්ටර් චන්සිරි මනි ට්‍රාන්සැක්ෂන් එක නම් හරි. Thank you Mr. Margenti. ඕනම වෙලාවක ගාල්ලේ පැත්තේ ඉන්න. Definitely. මං එන්න. Thank you. Okay, thanks again. Thank you.
Thank you.